ආයිබන් යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා අද ජුනි මාසේ 23 වෙනිදා දවසේ වැදගත්කම ගැන මුලින්ම කතා කරනවා නම් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා තිබෙන්නේ ලෝක රාජ්‍ය සේවා දිනය ලෙසට අපි දන්නවා රාජ්‍ය සේවය කියන දේ කොයිතරම් කාර්යක්ෂමව කැපවීමෙන් සිදුවිය යුතු දෙයක්ද රටක සංවර්ධනය උදෙසා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා වසර 2030 දී තිරසර ලෝක සංවර්ධනයක් උදෙසා රාජ්‍ය සේවයේ කැපවීමේ ඇති අවශ්‍යතාවය ඒ වගේම තාරුණ්‍යෙන් හෙබි රාජ්‍ය සේවයක් ඩිජිටල් යුගයක් කරා තාක්ෂණික භාවිතයෙන් යුක්තව යෙදවීමේ අවශ්‍යතාවත් ඔවුන් සඳහන් කරනවා විශේෂයෙන්ම අපි දන්නවා අපි කොවිඩ් 19 වසංගත සමයේදී බොහෝ රාජ්‍ය අංශයන් කොයිතරම් කැපවීමෙන් කටයුතු කළාද කියන කාරණේ. ඉතින් පළදායි තාවය සුරක්ෂිත කිරීමත් රටේ සංවර්ධනයටත් රාජ්‍ය සේවය ඇති කැපවීම පිළිබඳව අද දිනේ වැදගත්කම සමග මතක් කරන ගමන් අපි සූදානම් සෙවදස විශ්ලේෂණාත්මකව අදත් ඔබට ගෙන එන්න ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දිසානායකයි අද තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ. ආයිබෝන්. එහෙමනම් අද දවසේදී පළකැස්මත් බලලා අපි වැඩසටහන ආරම්භ කරමු. අද අපි වැඩසටහන ආරම්භ කරන්නෙම කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක්ුණු මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ යම් යම් තරඟ ඉසව් සම්බන්ධයෙන් මේ දවස්වල කතාබහට ලක් කරනවා. දැන් ඔලිම්පික් තරඟාවලියත් සැලසුම් කරලා තියෙනවා. ඒත් එක්කම යුරෝප ආපන්දු කුසලානය සඳහා තරඟාවලිය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන නමුත් එයත් කල් ගියා. දැන් මේ වසරේ පැවැත්වීමේ සූදානම්ක් තිබෙනවා. ඒ සඳහාත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බාධා එල්ල වෙනවා. මේ වන විට මේ විශාල වශයෙන් මේ ජනතාව ඒකරාශිවීම විශේෂම මේ භෞතික දුරස්භාවය ආරක්ෂා කරගෙන ඉතාම වැදගත් මේ කොවිඩ් 19 රෝගී තත්ත්වය පිටුදැකීම සඳහා ඉතින් මේ විශේෂම මේ සමූහ විශාල වශයෙන් ජනතාව ඒකරාශි වෙන මේ තරඟ ඉසව් සංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ විශේෂඥයන් තවන්ගේ බලවත් අවධානය යොමු කරලා තිබෙනවා. මේ දැන් ඔය මේ මොහොතේ පැවැත්වෙනවා මේ යුරෝ 2020 පාපන්දු ශූරතා තරඟාවලිය යුරෝපීය රටවල් ගණනාවක මේ තරඟාවලිය පැවැත්වෙනවා. මේ තරඟාවලිය සම්බන්ධයෙන් මේ ලෝක සෞඛ්‍ය බලධාරීන් යම් යම් විධිනියම පනවලා තිබුණා. මොකද එකක් තමයි මේ එක පැත්තකින් අර කොවිඩ් නෙගටිව් ටෙස්ට් එකක්. ඒ කියන්නේ කොවිඩ් 19 රෝගය වැළඳී නොමැති බවට සහතිකයක්. අනෙක් අතට කොවිඩ් එන්නත් දෙකම මේ තරඟයකට සහභාගී වෙනවා නම් මේ තරඟය පැවැත්වෙන දිනට දින 14කට පෙර මේ එන්නත් දෙකම ලබාගෙන තිබීම යනාදී විවිධ කොන්දේසිය මත තමයි මේ යුරෝ 2020 තරඟාවලිය පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය ලබා දීලා තිබුණේ. නමුත් දැන් අපි දකිනවා මේ තරඟ සංවිධායකයන්ට විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් යලිත් වතාවක් ක්‍රීඩාංගණවලට පැමිණීමත් එක්කම මේ සීමාවන් ක්‍රමක්‍රමයෙන් ලිහිල් වන බවක් දකින්නට පුළුවන්. උදාහරණයක් ඇරෙන්න දැන් මේ ජූලි මාසයේ 11 වෙනිදා තමයි යුරෝ 2020 පාපන්දු ශූරතා තරඟාවලිය අවසන් තරඟය පැවැත්වෙන්නේ. මේ අවසාන තරඟ කියන්නේ සෙමි ෆයිනල්ස් ටික අර්ධ අවසන් තරඟ සහ අවසන් තරඟ පැවැත්වෙන එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණේ අවසර දීලා තිබුණේ මේ උපරිම සීමාව ඒ කියන්නේ 150ක අසුන් ඒ කියන්නේ 40,000ක පිරිසක් පමණක් සහභාගී වෙන පරිදි තමයි මේ තරඟයේ මුලදී තරඟාවලිය සංවිධානය කරලා තිබුණේ සැලසුම් කරලා තිබුණේ. දැන් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ සංවිධායකයන් ප්‍රකාශ කරනවා අර්ධ අවසන් තරඟ සහ අවසන් තරඟ සඳහා ප්‍රේක්ෂකයන් 60,000ක පිරිසකට මේ ක්‍රීඩාංගණවලට පැමිණීමට මේ ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර ලබා දෙනවා කියලා. ඒ කියන්නේ 75ක් දක්වා මේ අර ධාරිතාව වැඩි කරලා තිබෙනවා. ඉතින් මේත් එක්කම අනෙකුත් රටවල පැවැත්වෙන තරඟ සඳහා සහභාගී වෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ යාමකුත් වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ ප්‍රධානියා බොබ් බට්ලර් ඔහු ප්‍රකාශ කරනවා ඇතැම් සත්කාරක රටවල් මේ සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලවත් අවධානය යොමු කොට ඇති බවක්. එක් රටක් නිශ්චිතව හුවා නොදැක්කුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහිදී අදහස් කරන්නේ එක්සත් රාජධානිය මේ වන විට මේ සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අතරම රට රටවල රාජ්‍ය නායකින් යුරෝපයේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි ඔහු ඉල්ලීමක් කරනවා එංගලන්තයේ පැවැත්වීමට නියමිත අවසන් තරඟය වෙනත් රටකට රැගෙන යන ලෙසට. මොකද මේ වන විටත් එංගලන්තයේ තත්ත්වය එතරම් හොඳ නැහැ. ඒ අතරම ජර්මානු චාන්සලර් ඇන්ජලා මේක ඉල්ලීමක් කරනවා යුරෝපා පාපන්දු සම්මේලනයේ අවසන් තරගයේ ලන්ඩන් වල පැවැත්වෙනවා නම් වගකීම් සහිතව කටයුතු කරන්නට කියලා. ඒ වගේම යුරෝපා සංගමේ
සෞඛ්‍ය කටයුතු පිළිබඳ බාර ඉහළතම නීති නිලධාරියත් ජර්මානු චාන්සලවරියගේ අදහස්ම ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම මේ පීටර් ලීසි ප්‍රකාශ කරන්නේ මේ සෞඛ්‍ය තමයි ප්‍රමුඛතම කාරණේ බවට පත්වන්නේ මොකද මේ ලන්ඩන් ක්‍රීඩාංගණයට 60,000ක පමණ පිරිසක් සහභාගී වුවහොත් මේ තරගයේ නැරඹීම සඳහා අර මේ දිනවල සීග්‍රෙන් පැතිර යන මේ ඩෙල්ටා ප්‍රභේදය මේ ප්‍රේක්ෂකයන් අතර පැතිර යාමේ අවදානමක් පවතින බව තමයි යුරෝපා සංගමේ බලධාරීන්ගේ අදහස බවට පත් වෙලා තිබෙන්නේ ඉතින් ඒත් එක්ක මේ තරගාවලියත් එක්ක සම්බන්ධව කොවිඩ් වසංගතයේ ඉහළ යාමකුත් වාර්තා වෙනවා ඩෙන්මාර්කයේ මේ වෙන විට මේ කෝපෙන්හගන් නගරේ අලුතෙන් සිද්ධි 29ක් වාර්තා වෙලා තිබෙනවා විශේෂයෙන් මේ තරගාවලියත් එක්ක සම්බන්ධ බව තමයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඒ අතරම මේ කෝපෙන්හගන් නගරේ තරගයේ පැවැත්වු ක්‍රීඩාංගණේ ප්‍රේක්ෂක සංඛ්‍යාව 16,000 සිට 25,000 දක්වා වැඩි කරලා තිබෙනවා ඒ වගේම බුඩාපෙස් වලත් 68,000ක පිරිසක් මේ තරගයේ නැරඹීම සඳහා සහභාගී වීමට වාර්තා පළවෙලා තිබෙනවා. ඒ අතරම මේ තවත් සත්කාරක නගරයක් තමයි මේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය. ශාන්ත පීටර්ස්බර්ග් නගරෙත් මෑත දින කිහිපය තුළ මේ රෝගී හිසහිසවීමක් දකින්නට පුළුවන්. රුසියාවේ දෙවන විශාලතම නගරය තමයි ශාන්ත පීටර්ස්බර්ග් නගරය. මේ තරගාවලිය තරඟ 7ක් සඳහා සත්කාරකත්වයේ දක්වනවා ශාන්ත පීටර්ස්බර්ග් නගරය. දැනටමත් මේන් තරඟ 5ක් පවත්වලා අවසන් මේ වෙන විට රුසියාවේ මේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව අඟහරුවා දැයියේ දින වෙන විට රට පුරා නව ආසාදන 16,715ක් වාර්තා වුණා. ඉතින් ඒක ඇත්තටම බැලුවොත් එහෙම මේ රුසියාවේ රෝගී තත්ති විශාල මේ තවත් අලුතෙන් රැල්ලක් මතුවන බවක් දකින්නට පුළුවන් මොස්කව්. ඒ වගේම ශාන්ත පීටර්ස්බර්ග් නගරවල තමයි මේ රුසියාවේ සමස්ත සිද්ධීන් වලින් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තාවන්නේ. ඉතින් මේ පසුබිම තුළ මේ තරගාවලිය අවසන් තරඟ සම්බන්ධයෙන් මේ වන විට කිසියම් සංශාරිතයක් සැකයක් මතු ඇති බවක් අපිට දකින්නට පුළුවන්. අපි දන්නවා අපේ සමාජයේ සාමාන්‍යයෙන් සුයිසයිඩ් කියුවම හුරු පුරුදු වචනයක් දිවිතොර කර ගැනීම Taman විසින්ම. ඒ වගේම පරිසර විද්‍යාඥයින් හඳුන්වා දෙනවා එකෝසයිඩ් කියන අර්ථය. මොකද පරිසර විනාශය දැන් එන්නෙන්නම ලෝකයේ ශීඝ්‍ර වෙමින් පවතිනවා. දැන් ලෝකයේ ජනතාව තුළ කිසියම් අදහසක් අවධානයක් මේ සඳහා යොමු කිරීමේ වැදගත්කමක් තිබෙනවා. විශේෂයෙන්ම මේ අපි ඔය නවශිලා විප්ලවය නියොලිතික් රෙවලූෂන් කියලා හඳුන්වන මීට අවුරුදු දසදහසකට පමණ පෙර මේ මිනිස්සු ඔය දඩයම් ගඩා ගෙඩිය හිඳින මේ ජීවිතෙන් මිදිලා ස්ථාවරව කෘෂිකාර්මික ජනාවාසවල ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ මේ මානව සංස්කෘතිය පරිණාමයේ සිද්ධ වුණේ මේ පරිසරයත් එක්ක සම්බන්ධව පරිසරයේ සහ සංස්කෘතිය අතර පැවතුණු මේ සම්බන්ධතාව. හැබැයි අපි 21 වෙනි සතවර්ෂය වෙනකොට අපි දකිනවා මේ සම්බන්ධතාව විශාල වශයෙන් ගිලී යමින් පවතිනවා. මේ පසුබිම තුළ තමයි අර මිනිසා ලැබපු සාර්ථකත්වය අපි කොච්චර සාර්ථක වුණාද කිව්වොත් එහෙම අද අපි පරිසරයට කරපු විනාශයේ ප්‍රතිඵලයක් හැටියට අපිට පෙරලා පරිසරයේ දඬුවම් කරන තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ පරිසර විනාශය වළක්වා ගැනීම ඇත්තටම ගත්තොත් මානව සංහතිය ප්‍රයත්න සඳහා අතිශයින්ම තීරණාත්මකයි. ඉතින් මේ නිසා තමයි ලෝකීය නීතිවේදීන් පිරිසක් එකට එකතු වෙලා මේ නව යෙදුමක් පමණක් නෙමෙයි මේ ඉකෝසයිඩ් කියන එක පරිසර සංහාරය කියලා අපිට මේක හඳුන්වන්නට පුළුවන්. මේක මේ පරිසර සංහාරය කියන එක මේ පිළිබඳව නව නීතිමය අර්ථකථනයක් ලබා දීලා පරිසර විනාශය කියන එක යුද අපරාධයකට සමාන තත්ත්වයකට රැගෙන විත් ඊට සම්බන්ධ වෙන පාර්ශ්වවලට දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අන්තර්ජාතික නීතිවේදීන් පිරිසක් මේ වෙන විට කටයුතු කරමින් සිටිනවා. ඉතින් එතකොට මේක තාම වැදගත් කාරණයක්. මොකද මේ පරිසරය හා සම්බන්ධව සිදු කරන මේ විනාශය මේක භූගෝලීය සීමාවකට පමණක් ලඝු කොට තැකීමේ හැකියාවක් නැහැ. මොකද අද ඇමසන් වනාන්තරයේ සිදුවන වන සංහාරය ගත්තොත් මේක මුළු මහත් ලෝකවාසී ජනතාවටම බලපාන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි මේ රටවල් ගණනාවක තාම ඉහළ මට්ටමේ නීතිවේදීන් පිරිසක් 12 දෙනෙක් එකට එකතු වෙලා බංග්ලාදේශය චිලි, නෝර්වේ, සැමෝවා, සෙනගාලය සහ
Amerika eksat janapadi yang rata bol, mevan itu dalam kitum patak sakas kerlati benawa. Idiri pat kiri mete ni mitai antar jati kapara ada dikarni itu, samaj kita lek sebisi tunakin saman itu, ICC hati itu handunna, meke pratnyapti api handunna me Rome Statute kela, meke awam ke pratnyapti me pratnyapti itu sanshodine khati itu meme nawani itu ya. Ekatu kiri mata adhas kar sitna me niti bevin yam hekin me sammat uahot ICC ke samajika ratawala tunen dekak bahutar balekin me sammat karagena AA ratawala adala nitiyak bawata patwenawa etakota me meka ara meka me fifth crime hatiita handunnane passana aparadhi hatiita mokada eksat jatiinge me samvidhanayata sambandha antarjatika yuda aparadha adhikarane danata me aparadha hatarak nam karala thibena එකක් තමයි genocide කියන එක මානව සංහාර දෙවෙනි එක crimes against humanity කියන එක මානව වර්ගයාට එරෙහි අපරාධ තුන්වෙනි එක තමයි මේ war crimes යුද අපරාධ හතරවෙනි එක තමයි crime of aggression මේ ආක්‍රමණශීලීව සිදු කරන සාපරාධී ක්‍රියාවන් fifth crime එක හැටියට ඔවුන් එකතු කිරීමට යනවා ecocide කියන මේ නවතම යෙදුම මම හිතන්නේ මේක ඉතාම කාලීන කාලෝචිත කාර්යයක් මොකද අපි මේ මේ ජීවිතන අවදිය මේ හඳුන්වන අලුත් යෙදුමක් මෑතකදී භාවිතයට ආවයි තමයි ඇන්ත්‍රොපෝසිනි පොක් කියලා මොකද මානවයා තමයි මුළු මහත් මිහිතලයේ පුරාවම තනි ජීවියෙක් මුළු මහත් පෘථුවි තලයේම මෙහෙවන අවදියකට අපි ඇවිල්ලා ඉන්නවා මේ නිසා මේ මානවයාගේ මේ කටයුතු සීමා කිරීම වැදගත් වෙනවා මොකද අර තිරසාර සංවර්ධනයක් සඳහා යන ගමනේදී මේ පාරිසරික හානිය අවම කිරීම ඉතාම වැදගත් ඊට අදාළව ඉතා වැදගත් කාර්යයක් තමයි මේ නීතිවේදීන් පිරිස මේ මොහොතේ ඉටු කරමින් සිටිනේ අතර මේ චීනය සින්ජියාන් පළාතේ මුස්ලිම්බලුන්ට එරෙහිව කරන ලද සංහාරයන් පිළිබඳව ලෝකයේ බටහිර බලවතුන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු වෙනවානේ. දැන් කැනඩාව ඇතුළු රටවල් කීපයක්ම මේ සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය වසර දෙක තුළ චීනය පොරොන්දුවත් ඒ පළාතේ අවතන් වූ කිසිදු දරුවකු මෙතෙක් හොයා ගැනීමට සොයා දීමට හැකියාවක් ලැබී නැති බවත් ප්‍රකාශ කරනවා. දැන් මේ ආකාරයෙන් කැනඩාව ඇතුළු රටවල් කරන බලපෑම මොකද්ද චීනයට? Terus manusia ini kan konsili ini sesiwara awam menunggu tapi dan kami manusia ini kan pilih pada karena ini batasnya balawat ratawal toragat ratawal garha betulak kiri masalah saat amangi biaputi kreatif kiri masalah mereka ini nimitak repitek sekak kira kena bawa tepat kerja namun kud manusia ini kan pilih bandung ini kata kiri ini apa ya terus bahdi lo lagi ntar bulan ini yang Cina itu lekarnya coba suneh dan Cina atau Xinjiang prante, me samuha wasen, me wadakagar, ematatam, janatawa ikat, ikat gal kerla, orang wadabandhan itu lakukan bawa itu cawdana, elakatno, hebei, meka perla ada, me manih mekam council ya tulis, orang itu ma apasu perla me cawdana, elle bina, itu mai, Rusia, Cina, itu apni takin eksat jatin ge manih mekam council, Switzerland, Geneva negeri tien, Canada, itu lu batasir, ratawal සමූහයක් ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය ප්‍රංශය ජර්මනිය ජපානය ඇමරිකා එක්සත් ජනපදය එකට එකතු වෙලා තවත් රටවල් 40ක් එක්ක චීනයට චෝදනා කරනවා ස්වාධීන නිරීක්ෂකයන්ට ෂින්ජියාන් ප්‍රාන්තයට පැමිණීමට ඉඩකඩ ලබා දෙන්නට කියලා. හැබැයි මේ ඔබ මේ පිළිබඳව වැඩි හැදෑරීමක් දරන ප්‍රේක්ෂකින් ඉන්නවා නම් ඔස්ට්‍රේලියාවේ නැත්නම් එක්සත් රාජධානියේ ප්‍රංශයේ ජර්මනියේ ජපානයේ Amerika eksat janapade me itihase kerehi awadahani yomu kalut tehma me ratawal tanam manu him kambulang ne karpu ratawal ne shesham anek katare chine te muslim janatawa sambanding chodana kiri me pitu pasati benawame tiriak mawata pada pili wala imada peri dika kalape ratawal e karashi wana kote chine huwa dakpona muslim marunte erehi kata kati edame imada kiri me yepereda Pakistan agamati vera Imran Khan meka titam apuru uttarayak laba dunna me Chine saha muslim janathawa athara thibena sambandhatawe ha sambandhawa anek athata manav himakam kaunsilayata Rusiyawa Chine Belarusya Iranaya Uturu Koreyawa saha Siriyawa Venezuelawa samaga ekathu vela thawat chodanawak ella karanawa e thamai me Canadawa
තමන්ගේ රටේ මේ ස්වදේශීක ජන කොටස් වලට ස්වදේශීය ජන කොටස් වලට කරපු මේ අපරාධ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව මොකද මෑතකදී සුනේ මේ බ්‍රිටිෂ් කොලොම්බියා කියන කැනඩා ප්‍රාන්තයේදී හමු වුණා ළමයින් 215කගේ මනසි මේ 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 ඇටසැකිලි හම්බ වුණා අවුරුදු 3ක පමණ දරුවන් පවා ඒ අතර සිටියා ළමයින් 150,000ක පමණ පිරිසක් බලහත්කාරයෙන් අරගෙන විත් 1830 සිට 1990 පමණ දක්වා මේ කටයුතු සිද්ධ වුණා කැනඩාව තුල සිදු වුණු මේක මේ මානව සංහාරයක් මේ පිළිබඳවත් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට මතයක් ඉදිරිපත් වෙනවා අපි බැලුවොත් එහෙම මේ 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 දෙකේ තියෙන අර ලංකාව සම්බන්ධයෙන් රෙසලියුෂන්ස් වලත් මේක අපි දකිනවා අර මේ ලෝකේ කඳවුරු දෙකක් එකක් තමයි යුරේෂියානු බලවතුන් සහ ඊට සම්බන්ධ රටවල් යුරේෂියානු බලවතුන් හැටියට රුසියාව අනෙක් අතට චීනය ඒ වගේම ඉරානය වගේ රටවල් මැද පෙරදිග කලාපේ රටවල් අනෙක් අතට අර පරිධියේ පිහිටලා තිබෙන රටවල් බටහිර අය කාර්මික බලවත් රටවල් මේ දෙපාර්ශ්වයේ අතර තිබෙන අර්බුදයේම එක ප්‍රකාශනයක් හැටියට අපිට මේක දකින්නට පුළුවන් සාමාන්‍යයෙන් ඔය මානහිමිකම් කවුන්සිල් සැසිවාරයේ පටන් ගන්නකොට අපි පැහැදිලිව දකිනවා මේ කඳවුරු දෙකකට ලෝකේ බෙදෙනවා බෙදිලා එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි ආරම්භ වෙන්නේ මේක දැන් අලිත් වතාවක් ජිනීවා සැසිවාර ආරම්භ වීමත් එක්කම අපසු වතාවක් ආරම්භ වී තිබෙන බවක් අපිට දකින්නට පුළුවන් මානව හිමිකම් කවුන්සිලයේ අවධානයත් එක් එක් පාර්ශ්ව වලට පමණයි යොමු වෙන්නේ අපිට මියන්මාරය වගේ තත්ත්වයන් පිළිබඳව සලකා බලද්දිත් දැනගන්නට ලැබෙන දෙයක් අපි මීළඟට අවධානය යොමු කරන්නේ ඉරානයට ඉරානයේ තීරීපත් වූ නව ජනාධිපතිවරයා ඉබ්‍රාහිම් රයිසි දැන් කොහොමද න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත් වීම කියලා ලෝක බලවතුන් සමග සාකච්ඡාවල යම් ඵලදායිතාවයක් දක්නට ලැබෙනවා නමුත් ඔහු සඳහන් කරන්නේ ඉරානයේ ජාතික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැන් ඕස්ට්‍රේලියාවේ වියානා හිදිත් මේ සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්ව වෙනවා මේ වෙන විට මේ අර 2015 වසරේ ඇති කරගත් ඉරාන න්‍යෂ්ටික සම්මුතිය ආපසු බලගැන්වීම සම්බන්ධයෙන් යුරෝපයේ රටවල් සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වෙනවා මේ අවසන් අරමුණ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ අලිත් වතාවක් මේ වැඩපිළිවෙල තුලට එකතු කර ගැනීම. ඉතින් මෙතෙන්දී ඉරානයේ මේ නව නායකයෙකු දැන් ජනතාව ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබෙන අගෝස්තු මාසයේදී ඔහු ඉරානයේ ජනාධිපතිවරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතයි. ඉතින් ඔහු මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඔහුගේ ස්ථාවරය කුමක්ද? ඔහු මැතිවරණ ව්‍යාපාරයේදීම පොරොන්දුවක් දුන්නා මේ තමන් න්‍යෂ්ටික ගිවිසුමට සහාය පළ කරනවා කියන කාරණේ. ඉතින් ඔහු ඊයේ දිනේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. එහිදී ඔහු විශේෂම සඳහන් කළා මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ පොරොන්දු ප්‍රකාරව 2015 න්‍යෂ්ටික සම්මුතියෙන් ලබා දුන් පොරොන්දු ප්‍රකාරව කටයුතු කළ යුතු බවත් ඒ වගේම තමන්ගේ රටට එරෙහිව ඒකපාර්ශ්වීකව පනවන ලද සම්බාධක ඉවත් කළ යුතු බවත් ඔහු අවධාරණය කළා. ඒ වගේම මේ ඔහු කිව්වා මේ ලෝකය දැන් වෙනස් වෙලා අර ඉරානය සම්බන්ධයෙන් උපරිම පීඩනයක් එල්ල කිරීමේ වැඩපිළිවෙල ඇමරිකා එක්සත් ජනපදයේ විසින් අනුගත මෙය දැන් අසාර්ථක බව ලෝකයට පෙනී ගොස් අවසන්. ඉතින් තමන්ගේ ඒ වගේම කිව්වා මේ න්‍යෂ්ටික සම්මුතිය සම්මුතියත් එක්ක තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය පටන් ගන්නෙත් නැහැ. ඒ වගේම ඒකට පමණක් සීමා වෙන්නෙත් නැහැ. හැබැයි ලෝකයත් එක්ක කලාපයත් එක්ක කටයුතු කරන්නට තමන් අදිටන් කරගෙන සිටින බවක්. ඒ අතර වියනාහි පැවැත්වෙන සාකච්ඡා වටවල මේ 6 වන රවුම ඉරිදා දිනේ අවසන් වුණා. ඉතින් බොහෝ දුරට මේ දෙපාර්ශ්වය අතර විශේෂම එක කියන්නේ ඉරාන පාර්ශ්වයේ සහ අර P5+1 කියන පාර්ශ්ව දෙක අතර එකඟතාවක් ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් තවමත් විසඳාගත යුතු ගැටලු ගණනාවක් තිබෙන බව තමයි වියනා නගරේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොංගෝ යටත් විජිතයක් පැවති සමයේ කොංගෝවෙන් රැගෙන ගිය පුරාවස්තු රැසක් බෙලරුස් රාජ්‍ය විසින් නැවත ලබා දීමක් සිදු වී තිබෙනවා. ඒත් එක්කම අපි සිහිපත් කරන්න ඕන සඳහන් කරන්න ඕනේ මේ පැට්‍රික් ලුමුම්බා අරගලය කොහොමද කොංගෝව යටත් විජිතයෙන් බේරා ගැනීමට සටන් කළේ කියන කාරණය.
Belgium saha me Kongo prajatantrawadi janaraja athara thibena me aithihasika sambandhatawe mokada Belgium afrikaanu kalaape vishala pradeshayak tamange yarath vijitayak hariyata pawathwagena giya pamanak nemei me kalaape sambandhen ithama ayatak wenatek ithama me adhipatiwadi kriya kalaapayak anugamane kale e wage me yarath vijita samaye me afrikaanu kalaapen aragena giya purawassu tamai oya ada batahira pradhana kautukagarawala tanpat karala thibenne ඉතින් අපි මේ දකින්න මේ මේක ඇත්තටම ඔය පැට්‍රිස් ලුමුම්බාගෙම පටන් ගත්තොත් සුනේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ 1960 බෙල්ජියමෙන් නිදහස ප්‍රකාශයට පත් කළාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී බලයට පත් වුණු පළවෙනි නායකයා හැබැයි ඔහුගේ ආණ්ඩුව පැවතුනේ මාස 3ක කාලයක් පමණයි ඔහු බලෙන් පහ කරලා ඇත්තටම අර ෆයරින් ස්කොඩ් එකක් ඔහුට බෙඩි තියලා ඔහු ඝාතනය කළා අද වෙනකන් Lumumbage sirure kotas swagena neha oya me me siddiyata sambandha Belgium jathika polis niladhariyekuge athe ohuge datak vitarak tibenawa me siddiya sihiwatana katita ohu thabagena tibenawa ithin eka patthakin meka me me vadirajyawadi balavat rajyan me loke vivida kalapa sambandhen anugamane kala kriya kalapayata eka udaharanayak මේ පැට්‍රිස් ලුමුම්බාට අත්විච්ච ඉරණම කෙසේ වෙතත් දැන් මේ වෙන විට බෙල්ජියම් රජය සැලසුමකට අනුමැතිය ලබා දීලා තිබෙනවා ඒ තමයි Tamanගේ ජාතික කෞතුකාගාරවල තිබෙන කෞතුක එකතුන් අතර අර යටත් විජිත අවධියේ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් රැගෙන ගොස් Tamanගේ රටේ තැන්පත් කරලා තිබෙන මේ කෞතුක වස්තු ආපසු පෙරලා බාර දීමට ඒ රටවලට මේක මේ Germania, Prancha, Netherlands වගේ තවත් රටවල් ගණනාවක් මීට සමානව ක්‍රියා කරලා තිබෙනවා. මම හිතන්නේ මේක ඊටාම වැදගත් මොකද මේ අපේ කලාපේ මේ ප්‍රධාන දැන් බ්‍රිටිෂ් මියුසියම් එකේ එංගලන්තේ ඇතුල් වෙන තැන තියෙන්නේ අපේ රටෙන් අරගෙන ගිය තාරාදේවීගේ ප්‍රතිමාව. අපේ රටේ ජනතාව දකින්නේ පස්සේ කාලෙක ප්‍රේමදාස මහත්මයාගේ කාලේ හදපු අනුරුවක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. මේවා තමයි අද ප්‍රධාන මේ කෞතුකාගාරවල තිබෙන්නේ මේ රටවලින් නීති විරෝධී ලෙස එක්ක කොල්ලකාපු අනෙක් අතට නැත්තම් මිලදී ගත්ත නැත්නම් රහසිගතව රැගෙන ගිය කෞතුක වස්තු තිබෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් ඉතාම වැදගත් පූර්වාදර්ශයක් මේ අවධියේ සිදු කළ වැරදි නිවැරදි කිරීම. Amerikaanu nawa janadhipathivaraya saha Rusiyaanu janadhipathivarayage pratama hamuwa siddu unai ehidi vivida karana sambandhayen saakatcha kala etanadi Ukraine arbudaya sambandhayen aniwaryen unatara saakatchawak thiyenata athi ithin Rusiyaanu janadhipathi Vladimir Putin me saakatchawen pasu pratama warata patpat saakatchawakata ekathu wei thibenawa o me saakatchawedi me Putin avadharana karapu eka karanayak thamai me Europeye mayata kale me Rusiyawa saha Europeye sesu ratawal athara අර්බුදය වඩාත් උත්සන්න වීමට බලපාපු එක කාරණයක් තමයි 2014 වසරේ යුක්‍රේනයේ එවකට සිටි රුසියාවට පක්ෂපාති ජනාධිපතිවරයා වික්ටර් යනුකොවිච් බලෙන් පහ කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අනුගමනය කළ ක්‍රියාකලාපයේ පුටින් මේ සම්බන්ධයෙන් ජර්මනියේ ඩයිසීට් කියන පුවත්පතට විශේෂ සාකච්ඡාවක් ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළා මේ ඇමරිකා එක්සත් ජනපදයේ 2014 වසරේ මේ සිදු කළ මේ කුමන්ත්‍රණය මීට යුරෝපයේ ඇමරිකාවට හිතවත් රටවල් සහාය පළ කිරීම තුල තමයි මේ යුරෝපයේ මේ මොහොතේ බෙදීමක් ඇති වෙලා තිබෙන්නේ. මේ පුටින්ගේ මේ ප්‍රකාශය ඉතාම වැදගත් වෙනවා. මොකද කාලෝචිතයි. මොකද දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනිය සෝවියට් සංගමනය ආක්‍රමණය කිරීමේ 80 වන සංවත්සරය සමරන මොහොතේ යුරෝපයේ සහ රුසියාව අතර විශාල මේ බෙදීමක් ඇති කරලා තිබෙනවා. හැබැයි මේ දෙවන ලෝක සංග්‍රාමයේ හරියට කියවුවොත් එහෙම දෙවන ලෝක සංග්‍රාමයේදී යුරෝපය බේරා ගැනීමට ඉදිරිපත් වූ රට රුසියාව. මොකද යුරෝපා භූමිය තුල ජර්මනිය පරාජයට පත් කිරීමේ කාර්යයට උරදුන්නේ රුසියාව. අනෙක් අතට සංචාලකන දිහා බැලුවට පස්සේ ඔය දෙවන ලෝක සංග්‍රාමයේ වැඩිම මානව පිරිවැයක් දරන්නට සිද්ධ වුණු රට රුසියාව. හැබැයි ඉරි යුද්ධ සමයෙන් පස්සේ අපි තවදුරටත් දකිනවා මේ රුසියාව ඉලක්ක කරගෙන ඔය සෝවියට් සංගමයේ බෙද වැටුණා. මේ වෙන විට නේටෝගේ ක්‍රියාකාරීත්වය මේක රුසියාවට තර්ජනයක්. 2014 වසරේ යුක්‍රේනයේ ඇතිවෙච්ච අර්බුදය
Mangi tani mata itihaz ini Eropa sa Rusia watre sambandita van padat arbu dek telakui mete hitu akma wate patuna. Putin kena me kumantane sidikiri me wagakima Amerika eksat janapade bar gati itu kena. Loke takshane diun wedi abbevakashe itu pawa samani janatawa rekene amata sultanam wedi tibunu prashne aktamai me pilika wate. Enna takwa karena itu, kita aksinya itu, widya itu hakiki awak nanti kelak. Dan itu tuh nna alut wisan tuh mak lebih yaitu bahwa tamai warta apaan. Ugaran ini, tapi ahalati oh, metode ini, wadat katabat lakun samagama kue, bawa intik kene samagama. Ini samagama tamai ini covid dahana ini wadat sarat kaba mulin ini enna tak nishpad nikeri. Ini samagama ini covid dahana ini wasangkete enna bi tatan. Unna pilikaruge sambandin enna tak atthada bari min city. Namu thadisiye. Loke item balapan wasangkete tatya keti guna ata passe me samagama ata siddha una madakate katayutta passe kala covid 19 sadaha innatak nipadawimata oy mRNA kiyana taakshane yoda ganimin tamai me katayutta siddha kale dan yalit watawak me samagama tamange pilika innate katayutu aarambha karala thibena meka BNT 111 kiyala Hadun lati beni me innata itin bohot durata apeksha karanawa advanced tumors kiyana me pilika rogi tattayan medawima sadaha me innata saarthaka yoda ganimata bohot durata balaporuttu wenawa me innata yam heekin saarthaka wohot me devana adiyara yatate rogin aashrithawa me innata attada balanata man hitana meka itama wedagath කාරණයක් බවට පත් වෙනවා මොකද මේ පිළිකා රෝගයේ ලෝකයේ සෑම කලාපයකටම පොදුයේ බලපාන ඊටම භයානක රෝගී තත්යක් නිසා වයස් වේදිකින් තොරව මේ රෝගයෙන් ජනතාව පීඩාවට පත් වෙනවා ඉතින් මේ සුබ ආරංචියක් ඉදිරි අනාගතයේදී එවැනි පිළිකාවට එරෙහි එන්නතක් ලෝකයේ සොයා ගැනීමට හැකියාව ලැබුණොත් ඉතින් එහෙමනම් ඒ ප්‍රවෘත්ති ප්‍රවෘත්තියත් සමගම මේ වගේ අද දවසේදී අපි විවිධ ශේෂ්ඨාලලා ප්‍රවෘත්තීන් රසක් Karena kata kerawu batik, pelbagai jenis fitri bicara ke mata fitri bicara di sana ke mata tama ada daus edit me teratur wislesna aku boleh tuh kenal istri ke tuh sambandin, eh mana mapi sama gini masa tahan ke non emata ter daus edit muna kehimi balap perut tuin, ya patuh dausak obat prakteknya ke non, ayo.